බබෙක් ලැබෙන ඉන්නවා මාස 3යි. හස්බන්ඩ් ඊයේ මම අතෑරියා. මම කර කර හිටපු ජොබ් එකක් නැති වුණා. මම දැන් වතුර බේසමක් දිහා බලාගෙන ළමයාව නාවන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඩොක්ටර් මට මේ ළමයාවත් නැති කරලා මාවත් මටත් මැරෙන්න හිතෙනවා කියලා ස්කෝලර්ෂිප් දෙන්න පටන් ගත්තා. ඒක තමයි මේ ප්‍රධානම චෝදනාව. මම මේ සිංගල් මාම්ස්ලට ස්කෝලර්ෂිප් දීලා ඡන්දේ ඉල්ලලා එන්න හදනවා කියන එක. මුස්ලිම් ලේඩිස්ලා ඉන්නවා ගොඩාක් ඉන්නවා ඩිවෝස් වුණ අය. නමුත් කිසිම සපෝට් එකක් නැහැ හස්බන්ඩ්ගෙන්. කියන්නේ ෆයිනෑන්ෂල් සපෝට් එකවත් ලැබෙන්නේ නැහැ. ඩොලර්ස් ගේන්නනේ අපි මේ ට්‍රයි කරන්නේ. එතකොට මේ ආයුර්වේදේ කියන්නේ ඇත්තටම ප්‍රෙෂර් එකක් නිදානයක්. ලහිරු මම සාමාන්‍ය අධිකාරී කෙනෙක් විදිහට ආයතනික සේවය කරනකොට මට දෙවෙනි බබා ලැබුණා. ලැබෙන්න හිටියා. ඒත් එක්කම මට මගේ ජොබ් එක නැති වුණා. ඒ මට තව ළමෙක් මං ඕනේ කියලා ඒ ළමයා අවශ්‍යයි කියලා තීරණය කරපු නිසා ගොඩ පිටරට යවනවා ලහිරු මේ ප්‍රොඩක්ට්ස් තමන්ගේම ආයුර්වේද බියුටි ප්‍රොඩක්ට්ස් ඩ්‍රග්ස් හදලා මේ ළඟදී අපි දන්නවනේ මේ එක්ස්පෝර්ට් සර්කල් එකක් හැදුණානේ ඒකට වැඩිපුරම ඉන්නේ මගේ ළමයි මොකද්ද ඔබේ මැජික් එක හොරගම් කරන්න මිනිසුන්ට හිරිහැර කරන්න ඒක මට අමාරුයි ඒ නිසා මම හිතලා ලංකාවේ දේශපාලනයට එන්න මං සුදුසු නැහැ මේ දවස්වල ලංකාවේ සමාජ මාධ්‍ය සෑහෙන කතා බහ වෙන චරිතයක් ඔබ නේද? එහෙම හිතනවා ලහිරු. ඩොක්ටර් තිලිනි අබේපාල. ඔව් මේ දවස්වල මම දැන් පහුගිය සති දෙක ඇතුළත ගොඩක් දේවල් කතා බහ ලක් වෙනවා. IIC ආයතනය සහ මගෙන්. වැඩිපුරම එන්නේ හොඳද නරකද? සමාජ මාධ්‍ය දිහා එන්නේ. දෙකම ලහිරු. මොකද ගොඩක් අපේ IIC ආයතනයේ පාස් අවුට් වෙන ස්ටුඩන්ට්ස් ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් හොඳ ෆීඩ්බැක් එකක් එනවා. ඒ වගේම නරකත් ගොඩක් තියෙනවා. හරි දැන් ඔබට තියෙන චෝදනා පත්‍රයක් ගත්තොත් ඔබට තියෙන චෝදනා පත්‍රයේ ඉහළින් එන්නේ අවුරුද්දේ කොහොමද මේ තරම් ළමයි ප්‍රමාණයක් පාස් අවුට් කරන්නේ කැම්පස් එකකින්. ඔව්. එහෙම පුළුවන්ද? පුළුවන් ලහිරු. මොකද මම හිතන්නේ ළමයි ගොඩක් බුද්ධිමත්. මගේ ආයතනයේ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හැම ආයතනයකටම ගිහිල්ලා ක්වෙස්චන් කරලා ইনফরমේෂන් අරගෙන තමයි තමන්ටම ඕන ආයතනයට බැඳෙන්නේ. ඉතින් මම හිතන්නේ මම ගන්නනේ ආයුර්වේද විතරක් නෙමෙයි ආයුර්වේද වෙල්නස් এডুকেෂන් සම්බන්ධව තමයි අපි ආයතනින් පාඨමාලා ලබා දෙන්නේ. නමුත් මෙතන තියෙන විශේෂත්වය අපි අර ට්‍රැඩිෂනල් ආයුර්වේදික මෙඩිසින් එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් ආයුර්වේදික වෙල්නස් এডুকেෂන් නෙමෙයි. මේකෙන් පාස් අවුට් වෙන ළමෙක්ට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන යන්න එහෙම නැත්නම් ජොබ් එකකට යන්න පුළුවන් විදිහට ෆයිනෑන්ෂලි ස්ටේබල් කරගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එකක් තමයි අපි දෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ ගොඩක් ළමයි අපිට ඉන්නේ හැම අවුරුද්දකම මම හිතන්නේ 1000කට වඩා අපි වැඩි ප්‍රමාණයකට BMICH ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම හේතුව. දැන් කොරෝනා කාලේ කියලා ළමයි අඩුුන්නේ නැද්ද? නෑ කොරෝනා කාලේ තමයි ඇත්තම හුඟක්ම වැඩි වුනේ මොකද ඇත්තම කොරෝනා කාලේදී මම හිටියේ ඕස්ට්‍රේලියාවල එතකොට අපේ ආයතනයේ තවත් බ්‍රාන්චස් 20ක් ලංකාවේ තියෙනවා එතකොට මම එහි ඉඳලා ඒක හෑන්ඩල් කර කර ඉන්නකොට මට හිතුණා දැන් සාමාන්‍යයෙන් තියෙන කෝසස් වලට ගොඩක් ඩිමාන්ඩ් එක එකපාරට අඩු වුණා මොකද ප්‍රැක්ටිකල්ස් ඇවිල්ලා කරන්න ඕනේනේ ගොඩක් අපි ආයුර්වේද රූපලාවන සම්බන්ධ කරනවානේ නමුත් ඒත් එක්කම ගොඩක් අයට ජොබ්ස් නැති වුණා ගොඩක් එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ අයට ජොබ්ස් නැති වුණා ඒ වගේ අර තමන් කර කර හිටපු ජොබ් එකක් තමන්ට ලැබෙන්න තියෙන ආදායමක් නැති වුණා. එතකොට ඒක ගැන කල්පනා කරලා මම අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. මොකද මම ඕස්ට්‍රේලියාවේ ස්ටඩි කරා කොස්මෙටික් ප්‍රොඩක්ෂන්ස් කරන්නේ කොහොමද කියන එක. සහ මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතකොට ඒ නොලෙජ් දෙකම එකතු කළා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. හැම මාසෙම වගේ අපිට ළමයි 100කට වැඩිය මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණා. කියන්නේ සතරේ අද ගොඩාක් වෙලාවට අද ඉන්නවා ළමයි. ගොඩාක් මේකෙන් ස්ටේබල් වෙලා ගොඩ පිටරට යවනවා ලහිරු මේ ප්‍රොඩක්ට්ස් තමන්ගේම ආයුර්වේද බියුටි ප්‍රොඩක්ට්ස් ඩ්‍රග්ස් හදලා කොයිද රටවල් ඕස්ට්‍රේලියාවට එනවා එතකොට ෆ්‍රාන්ස් වලට දැන් ඊයේ ගොඩක් ළමයි කීප දෙනෙක්ම කතා කරා ඒගොල්ලන්ට UK වල ඔපචුනිටීස් හම්බ වෙලා කියලා ජර්මනි වලට යවනවා එහෙම එහෙම මිඩ්ල් ඉස් වලට යවනවා මිඩ්ල් ඉස් වලට රෙස්ට්‍රික්ෂන් තියෙද්දිත් අපේ ප්‍රොඩක්ට්ස් ඉල්ලනවා කියලා ළමයිගේ ඒ වගේ මම රටවල් ගණනාවකට යවනවා. ඒ වගේ තමයි ගොඩක් එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ ආයතන ජොබ්ස් නැති වුණානේ. මම ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයට එන්න කලින් මමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරා අවුරුදු 1.5ක් වගේ. එතකොට එතනදී මම හදාගත්ත කනෙක්ෂන්ස් වලින් ඒ ළමයි පවා ගොඩක් තමගේ ජොබ් එක දැන් එයා හොස්ටස්ලාට පයිලට්ස්ලාට පවා ජොබ්ස් නැති වුණානේ. ඒ කාලෙදී ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ අද වෙද්දි මම හිතන්නේ ලංකාවේ ලොකුම ඔන්ලයින් ස්ටෝර්ස් වලටත් තමගේ ප්‍රොඩක්ට්ස් දානවා පිටරට යවනවා මේ ළඟදී අපි දන්නවනේ මේ එක්ස්පෝර්ට් සර්කල් එකක් හැදුණානේ ඒකට වැඩිපුරම ඉන්නේ මගේ ළමයි මොකද්ද ඔබේ මැජික් එක මම හිතන්නේ කරන දේ හරියට කරනවා
කිසිම දෙයක් හංගන්නේ නැහැ. මොකද ගොඩක් ආයුර්වේදිකයට අපි දැන් හංගන එකක් තියෙනවානේ. එහෙම එකක් නැහැ. ආයුර්වේදෙන් අපි ගත්ත දේවල් මම ඇත්තටම පාස් අවුට් වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ. එතකොට ඒ දැනුම මම ඊට පස්සේ ලබාගත් දැනුම මම හිටියේ ඇත්තටම ගොඩක්ම ලහිරු එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ. මම ඕස්ට්‍රේලියානු එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ වගේම පිටරටත් අවුරුදු ගණනාවක් වැඩ කරා. එතකොට මම ඩිවලොප් කරේ ඇත්තටම එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි එක ආයුර්වේදයත් එක්ක. එතකොට ඒකෙන් මම හිතන්නේ ගොඩක්ම අපි ළමයට දුන්නේ නොලෙජ් එක වගේම ඒගොල්ලෝ කොහොමද අර ජොබ් එකකට යන්නේ, ඒ පර්සනල් ග්‍රූමින් හදාගෙන ඉන්ටර්විව් ස්කිල්ස් හදාගෙන කොහොමද ජොබ් එකකට යන්නේ, එහෙම නැත්නම් කොහොමද ව්‍යාපාරයක් හරියටම කරන්නේ. මේ නොලෙජ් එකත් එක්ක තමයි අපි අර ආයුර්වේද බියුටි කල්චර් හරි බියුටි ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් හරි යෝග හරි වටේව ද ෆීල්ඩ් ඒක ඒ දැනුම් දෙකම තමයි අපි දුන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ මේ විදිහට ළමයිනුත් සාර්ථක වෙලා තියෙන්නේ. ඔබ සාර්ථක කරනවා අනිපැතින් බැනුනුත් අහනවා බැනුනුත් අහනවා ගොඩක් දැන් සමහරු දැන් කියනවනේ මම දැක්ක සමහර තැන්වල තියෙන ඔබ දේශපාලනට දෙන සූදානම් වෙනවා කියලා මේ ඔව් ඡන්දේ ටාගට් කරගෙනද කරන්නේ මේ නැත්නම් දේශපාලනේ ටාගට් කරගෙනද මේ කරන්නේ නෑ ලහිරු මේ දවස්වල තියෙන ලොකුම චෝදනාව ඒක ඇත්තටම මේ දවස්වල මේ පොඩි හරි අදහසක් තියෙනවද නෑ ලහිරු ලංකාවේ වෙන රටක දේශපාලනට ආවත් ලංකාවේ නම් දේශපාලනට එන්නේ නෑ ඒක තමයි මගේ ස්ථිරම තීරණය ඒ කියන්නේ ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ මම හිතන්නේ ලංකා දේශපාලනට එන්න මට මූලික සුදුසුකම් නෑ මොකද ඔබ ඉදර මූලික සුසුකම මං හිතන්නේ හොරකම් කරන්න මිනිසුන්ට හිරිහැර කරන්න ඒක මට අමාරුයි ඒ නිසා මං හිතන්නේ ලංකාවේ දේශපාලනයට එන්න මං සුදුසු නැහැ වෙන රටක මං ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා හරි වෙන රටකට ගිහිල්ලා කැනඩාවට ගිහිල්ලා හරි දේශපාලනයට එන්න යම් කිසි අවස්ථාවක් ලැබුණොත් සමහරට ඒයි මොකද මම දේශපාලනයට මං කැමති අන්තිම මම ලීඩර්ෂිප් රෝල්ස් වලත් ගොඩක් හිටපු කෙනෙක් මොනවද ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ පවා මං හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා තියෙනවා ලීඩ් බෑන් ලීඩර් ඒ වගේ වෙලා එතකොට මං හිටපු තැන් රැකියා කරපු ස්ථානවලත් මං හිටියේ කලමනාකරණ ක්ෂේත්‍රයේ සාමාන්‍ය දිග්ගාරේ ඒ වගේ තනතුරුවල. දැන් මගේ ව්‍යාපාරෙත් එතකොට මම කරගෙන යනවා. නමුත් එහෙමයි කියලා මම හිතන්නේ නැහැ ලංකාවේ දේශපාලනයට මම එයි කියලා. මගේ තාත්තාත් මහජන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක්. ඒක පෞලිම තියෙනවා. නමුත් මට ඇත්තටම වැඩක් කරන්න උවමනාව තියෙනවා. ඕකට ලහිරු ප්‍රධානම දේ මේ මම මේ ස්කෝලර්ෂිප් දෙන්න පටන් ගත්තා. ඒක තමයි මේ ප්‍රධානම චෝදනාව මම මේ සිංගල් මාම්ස්ලට ස්කෝලර්ෂිප් දීලා ඡන්දේ ඉල්ලලා එන්න හදනවා කියන එක මම කියන්න මොකද්ද ඇත්තම කතාව කියලා මේ ස්කෝලර්ෂිප් දෙන්න හේතුව මොකද්ද කියලා කොහොමද ඔය වර්ඩ් එකත් සෑහෙන ජනප්‍රියයි ලංකාවේ පහුගිය කාලේ පුරාමනේ සිංගල් මාම් එක ඇත්තටම මම කිව්වෙත් සිංගල් මාම් නෙමෙයි සිංගල් පේරන්ට් මදර් ඕර් අ ෆාදර් හූස් ටේකින් කෙයාර් ඔෆ් ද චයිල්ඩ් ඇලෝන් එහෙම තමයි මම කිව්වේ මොකද පහුගිය කාලේ ලහිරු ප්‍රධානම හේතුව මම දැන් ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මට මගේ පරණ ස්ටුඩන්ට් කෙනෙක් ඇතරම මෙසෙන්ජර් තුරු කෝල් එකක් ගත්තා. ඒ කෙනා එදා මට කියපු දෙයින් තමයි හැම දෙයක්ම වෙනස් වුනේ. එයා මට අරන් කිව්වා බබෙක් ලැබිලා ඉන්නවා මාස 3යි. හස්බන්ඩ් ඊයේ මම අතෑරියා. මම කර කර හිටපු ජොබ් එකක් නැති වුණා. මම දැන් වතුර බේසමක් දිහා බලාගෙන ළමයාව නාවන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඩොක්ටර් මට මේ ළමයාවත් නැති කරලා මටත් මැරෙන්න හිතෙනවා කියලා. ඒ ආපු ෆීලින් එක ඒ ආපු මොකද මටත් ළමයි දෙන්නෙක් ඉන්නවා පොඩි ළමයි ඒ ආපු දේ මට කියාගන්න හරි අමාරුයි හොඳටම හිතට වැදුනා මං එදා කාර් එක ගෙදර තියලා ජන්ෂන් එකටම ඇවිද්දා මොකද්ද දැන් මේ වගේ ළමයින්ට කරන්නේ කියලා ඒ කියන්නේ ඒක මට ඩිරෙක්ට් අදාළ දෙයක් නෙමෙයි වෙන්නත් පුළුවන් නමුත් මමත් වෛද්‍යවරයෙක් විදිහට මට ඒක දැනෙනවා වැඩිත් ඇති සහ දරුවන් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම ජන්ෂන් එකටම ඇවිදවිද කල්පනා කරේ දැන් ඉවෙලින් ඉවෙලට මට සල්ලි දීලා මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂියලි ස්ටේබල් කරන්න පුළුවන්. නමුත් මේගොල්ලන්ට වැඩපිළිවෙලක් තියෙන්න එපේ. දීර්ඝකාලීන විසඳුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මම හිතුවා මගේ තාත්තගේ නමේ මගේ ආයතනයේ නමේ මම ස්කෝලර්ෂිප් ස්කීම් එකක් ගේන්න ඕනේ. සිංගල් පේරන් ඩිසේබල්ඩ් කොරෝනා කාලේ ජොබ්ස් නැති වුණාය. මේ තුන් කොටසටම මම හිතුවා මම ෆුල් ස්කෝලර්ෂිප් එක දෙනවා. බියුටි ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් ප්‍රෝග්‍රෑම් එක අපි ඉතාමත්ම ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එකක් ලහිරු. හැම මාසෙම 100කට වැඩිය ළමයි මේකෙන් පාස් අවුට් වෙනවා සහ හොඳම සාර්ථක ව්‍යාපාර කරනවා. එතකොට මං හිතුවා ඇයි දැන් මට මේ වගේ එකක් නිකන් ළමයට කියලා දෙන්නත් බැරි. මමත් ඒකෙන් හම්බ කරනවා. හැබැයි හුඟක් මහන්සියලා. උදේ දෙකේ ඉඳලා වැඩ කරලා. කටියට පේන්නේ හම්බ කරන එක විතරයි. නමුත් ඒක පිටිපස්සේ අපි මහන්සියන එක පේන්නේ නැහැ. එතකොට මම හිතුවා ඒක ඕනම දෙයකට පොදුයිනේ. ඕනම දෙයකට. මම හිතන්නේ ඕනම ශේෂ්ත්‍රයකට ඒක පොදුයි. වැඩ කරන දේ පේන්නේ අර රිසල්ට් එක විතරයි ගොඩක් කට්ටිය ක්‍රිටිසයිස් කරන්නේ. හරි ඒකත් ලංකාවේ හැටි. ලංකාවේ ගොඩක් මම හිතන්නේ ලංකාවේ තමයි වැඩිපුර මේක තියෙන්නේ. ඉන්දියාවේවත් නැහැ. මොකද පිටරටවල ජීවත් වෙනකොටත් තේරෙනවා ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. නමුත් ලංකාවේ තරම් කොහෙවත් මේක නැහැ.
ඊට පස්සේ තමයි මම හිතේ මම ස්කෝලර්ෂිප් දෙනවා මේගොල්ලන්ට හැම මාසෙම අපි 3ත් 4ත් අතර ස්කෝලර්ෂිප්ස් දෙනවා ගොඩක් අඳ ළමයි ඉන්නවා ලහිරු ඒ වගේම මේ කකුල් මේ දාන හිසෙන් පල්හැට පන නැති අය ඩිසේබල් කට්ටිය ඩිසේබල් කට්ටිය ඇක්සිඩන්ට් වෙලා ඩිසේබල් වෙලා ඉන්නවනේ වෙලේ කියන්නේ හදිසි අනතුරකින් ඩිසේබල් වුණා ඒ උතන කාන්තාවන්ද පිරිමින්ද එහෙම ભેදයක් නැහැ. නමුත් වැඩිපුරම මට එන්නේ ඉතින් කාන්තාවෝ. එතකොටත් ඉතින් මට මඩ ගහනවා මේ කාන්තාව විමුක්තිය කී කිය මේක මේවා කරනවා කියලා. ඒ කියන්නේ women entrepreneurship විතරයි මම කතා කරන්නේ කියලා. කාන්තාව ව්‍යවසායිකාවන් විතරයි ඔව් මම build up කරන්නේ. කොයි තරම් හොඳ මාතෘකාවක්ද නේ? කොයි තරම් හොඳ අවස්ථාවක්ද? ඉතින් ඇත්තටම මට වෙලාගෙන හිටන මේ චෝදනා කරන්නේ මෙන්න මේ වගේ කට්ටියව මේ stable. මොකද දැන් මේ ළමයා මට ගිය සතියේ කතා කරා. කතා කරාම අද වෙද්දී යා 90000කට වැඩිය මාසික අවමම 90000කට වැඩිය ආදායමක් උපයගෙන තමගේ ළමයාවත් බලාගෙන තමගේ පේරන්ට්ස්ලාවත් බලාගෙන ඉන්නවා. එතකොට මට ඒ දේවල්ම ඇති මම හිතන්නේ කොච්චර කම්ප්ලේන් කරත් දැන් IIC එකෙන් මට මේ වගේ ආයවත් ඩිවලොප් කරන්න පුළුවන් නම් මට ඒ සැටිස්ෆැක්ෂන් එක හොඳටම ඇති. චෝදනා ඉතින් හැමදාම එනවා ලහිරු මේ ඔය විතර නෙමෙයි මම ජොබ්ස් දෙනවා කියලාත් මම චෝදනා කරා. ඉතින් පුළුවන් කනෙක්ෂන්ස් අතරම මගේ තියෙන කියන්නේ ප්‍රධානම දේ අපේ ස්ටුඩන්ට්ස්ලාට නෙට්වර්ක් එක හදනවා. ගොඩක්ම ළමයින්ට ජොබ්ස් වලට යන්න ව්‍යාපාර කරන්න දන්න දන්න අයව කනෙක්ට් කරලා දෙනවා. ඉතින් ඒක තමයි මම හිතන ළමයි වැඩිපුරම එන්න හේතුව. ඉතින් ඒකට මම දන්නේ දැන් අර වගේ කෙනෙක්ව ජීවත් වෙන්නත් ආසාව ඇති කරලා ළමයට දැන් හිටිය තත්ත්වයටත් වැඩිය හොඳ තැනකට එනවා එන්න හදලා දුන්න එකටද මට කම්ප්ලේන් කරන්න කියන එක තමයි ප්‍රශ්නේ. දැන් කොහමද IIC යුනිවර්සිටි එකත් එක්ක කනෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්? විශේෂයෙන්ම දැන් ස්කෝල් එකක් ගන්න පුළුවන්. දැන් ඔතන කාරණා දෙකක්නේ. ඔව්. එකක් රැකියා හදාගන්න රැකියා උත්පාදනය කරගන්න අවස්ථාවක් දෙනවා කියලා දෙනවා, chance එකක් අරන් දෙනවා, සම්බන්ධකම් ඇති කරලා දෙනවා වෙනම එකක් සහ ස්කෝල්ස් දෙන එක. ඔව්. මේ දෙක කොහොමද වෙන්නේ? අපිව ගොඩක් වෙලාට ඩිරෙක්ට්ලි ඇවිල්ලා හම්බ වෙනවා ළමයි අපිනුගේ ගොඩ ඔෆිස් එක තියෙන්නේ. එතකොට කෙලින්ම ඇවිල්ලා හම්බ වෙනවා. එහෙම නැත්නම් ගොඩාක් වෙලාට මට තමයි ලහිරු කතා කරනවා Facebook through අපිව contact කරන page එක through. කොහොමද page එක තියෙන්නේ? IIC තමයි main page එක. ඒ වගේම website එක යන්නේ www.iiccampus.com කියලා. එතකොට ඔක්කොම programs details උත් ඒකේ තියෙනවා. direct අපි administration officers ලා එහෙම නැත්නම් මාව ඇත්තරම් contact කරනවා මේ scholarship සම්බන්ධව. ඒ contact කරාට පස්සේ අපි අවශ්‍ය documents ඇත්තරම මාසෙකට ලහිරු 200-300ක් වගේ apply කරනවා මේ scholarships වලට. ඉතින් අපිට අර දරන්න පුළුවන් අපි 4 දිනෙකට අනිවාර්යෙන් මාසෙකට දෙනවා. ඉතින් ඒ ඔක්කොම documents බලලා genuine කට්ටියට ගොඩක් බොරු කරන අයත් ඉන්නවා. නමුත් genuine කට්ටියට අත්‍යවශ්‍යම අයට අපි අනිවාර්යෙන්ම scholarships දෙනවා. දැන් කොහොමද IIC university එකේ මේ දවස්වල තියෙන opportunities මොනවද? අපේ දහිරු දැන් ගොඩක්ම දැන් කොරෝනා කාලයත් එක්ක අපි ප්‍රැක්ටිකල්ස් ඉන් හවුස් කරන්න බැරි වුණානේ අපි ඔන්ලයින් තමයි කරේ නමුත් ඔන්ලයින් වැඩි සාර්ථකයිද ඔන්ලයින් වැඩි ගොඩක් සාර්ථකයි මොකද ළමයි ගොඩක් කැමති නැහැ ඇත්තටම ඇවිල්ලා පාඨමාලාවට ඉන් හවුස් ඇවිල්ලා කරන්න ෆිසිකලි එන්න කැමති නැහැ මොකද සෞඛ්‍ය ප්‍රශ්න තියෙන නිසා ඉතින් ඔන්ලයින් වලින් ඇත්තටම මම හිතන්නේ 100%කට වගේ අපේ ආදායමත් වැඩි වුණා ඒ වගේම ළමයින්ට උනත් මම හිතන්නේ දැන් සමහරු කියනවා ඇත්තම අනිත් චෝදනාව මේ ප්‍රොඩක්ට් එකක් හදන විදිහ කොහොමද ඔන්ලයින් කියලා දෙන්නේ කියලා. නෑ ඒ ළමයි පරණ ළමයිනුත් මට මම හිතන්නේ දවසකට මෙසේජස් 600කට වැඩි එනවද කොහෙද? ඒ කියන්නේ ඒගොල්ලෝ හද හද ෆීඩ්බැක් ගන්නවා. ඉතින් ඉවර වුණත් අපි ඒගොල්ලොත් එක්ක මේ ඉන්නවා. මොන හරි දෙයක් වැරදුනොත් හරි නැත්තම් තව ඩෙවලොප් කරන්න ඕනේ නම් ඒ වගේ දේවල් වලට සපෝට් එක දෙනවා. අන්තික අපේ ස්ටාෆ් හුඟක් ඩෙඩිකේටඩ් ස්ටාෆ්. අපේ බ්‍රාන්චස් 20ක් තියෙනවා ලංකාවේ. කොහෙද තියෙන්නේ? ප්‍රධාන නගර කොහෙද? ප්‍රධානම කොහොමත් කොළඹ නුවර ගාල්ල එතකොට පොළොන්නරුව අනුරාධපුර ඒ වගේ හැම තැනටම පොඩි පොඩි බ්‍රාන්චස් උත් ලොකේට් වෙලා තියෙන බැටික්ලෝ පවා. කොයි කාලෙද පටන් ගත්තේ? අපි මං ඇතරම ලහිරු 2013 තමයි ආයුර්වේද බියුටි කල්ෂ මුලින්ම ගැන්ුවේ. මොකද ඔබ රූපවාහිනී වැඩසටහන් වල තිරියා නේ ලංකාවේ. මම හිතන අවුරුදු 7ක් විතරම ඒ රූපවාහිනී වැඩසටහන් කරගෙන ගියා. හතකටත් වැඩි ඒ නිසාම මට අර ගොඩක් දෙනෙක් ඉල්ලන්න පටන් ගත්තා මේ පොඩක් ආයුර්වේද රූපලාවණ එක නුගන්නන්න කියලා. ඒ ඔස්සේ තමයි මම ළමයි 4 දෙනෙක් වාරගෙන අම්මගෙම එහා පැත්තේ චූටි හට් එකක් තිබේ වහලක්වත් නැහැ. ඒ හට් එකේ ළමයි 4 දෙනෙක්ට පුටු 4ක් තියලා තමයි පටන් ගත්තේ. ඉතින් අද වෙද්දී මම හිතන්නේ ගොඩක් ළමයි ලංකාවේ වැඩිපුරම පාස් අවුට් වෙන්නේ අපේ ආයතනේ. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තම ළමයි කී දෙනෙක් පාස් අවුට් වෙලා තියෙනවද? ඔබේ ආයතනේ යටතේ. ඔව්, ඒ කියන්නේ මේ අවුරුදු ගානටම මම හිතන්නේ 7-8000කට වැඩිය පාස් වෙලා ඇති. මොකද every අවුරුද්දකට ගත්තොත් මම හිතන්නේ 17,000 graduation එන නිසා. ගොඩක් ළමයි පිට රටවල වැඩ කරනවා ලහිරු. ඒ කියන්නේ සහ මෙහෙත්
ප්‍රධාන පෙළේ කම්පැනිස් වලට මොකද අපි රෙකමෙන්ඩේෂන් දෙනවා. දැන් ඒගොල්ලෝ මගෙන් අහනවා මගේ මේ ඉගෙනගත්තු ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා. එතකොට අපි ඇත්තටම හොයලා බලනවා අපි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ බැච් එකේ ඩීටේල්ස් ටික අරගෙන එයාගේ රිසල්ට්ස් අරගෙන අපි රෙකමෙන්ඩේෂන් එක දෙනවා. ඔව් මේ ස්ටුඩන්ට් මෙහෙම පර්ෆෝම් කරලා තිනවා හොඳ කෙනෙක් කියලා. එතකොට අනිවාර්යයෙන්ම ලංකාව ඉහෙළම ඉන හොටෙල් චේන්ස් වල ටුවරිසම් ඉන්ඩස්ට්‍රි පිටරටවල පවා අපිට කෝල් කරලා අහනවා. එතකොට අපි ළමයින්ට රෙකමෙන්ඩේෂන් දෙනවා. ඒ තුලින් තමයි ඒගොල්ලන්ට ඇත්තටම ජොබ්ස් ගොඩක් ලැබිලා තියෙන්නේ. හරි. දැන් කොහොමද IICA ආයතනයේ විශේෂම දැන් මේ වගේ චෝදනා තියෙනවා මේ වගේ වටපිටින් සෑහෙන කට්ටිය ගහනකොට වැඩ ගොඩකුත් වෙනවා මෙතන. ඔව්. හරි. දැන් මේ කොහොමද දැන් මේ වෙලාවේ මේක බලන කෙනෙක් සම්බන්ධ වෙන්න ඕන නම් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහක් තියෙනවද? ඔව්. අපේ Facebook page එකට direct contact කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අතරම අපේ WhatsApp numbers තියෙනවා Facebook page එකේ දාලා ඒවත් එක join වෙන්න පුළුවන්. website එක through අපේ join වෙන්න පුළුවන්. online අපේ ඇප්ලිකේෂන් එක තියෙනවා ඒක through join වෙන්න පුළුවන්. හරි. දැන් IICA ආයතනයේ විශේෂම දැන් මේ කරන හැම දෙයක් එකම කාන්තා ව්‍යවසායිකාවන්නේ හදන්නේ. දැන් ඔයා කොහොමද දකින්නේ මේ තරම් ප්‍රමාණයක් ලංකාවට බිහි කරන කෙනෙක් හැට කාන්තා ව්‍යවසායිකාවන්ට අවස්ථාව දෙන නායිකාවක් හැටියට කොහොමද මේකේ අවශ්‍යතාවය කොයි වගේ තියෙනවද? ලංකාව ඇතුලේ කාන්තාවන්ට රැකියාව උත්පාදන කටයුතු වල දෙන අවස්ථාවන් කොහොමද? ලහිරු මම සාමාන්‍ය අධිකාරී කෙනෙක් විදිහට ආයතනික සේවය කරනකොට මට දෙවෙනි බබා ලැබුණා. ලැබෙන්න හිටියා. ඒත් එක්කම මට මගේ ජොබ් එක නැති වුණා. ඒ මට තව ළමෙක් මං ඕනේ කියලා ඒ ළමයාව අවශ්‍යයි කියලා තීරණය කරපු නිසා. ලංකාවේ ගොඩක් දෙනෙක්ට මිඩල් මැනේජ්මන්ට් එකෙන් උඩට යනකොට ළමයි කියන්නේ කරදරයක්. රයිට්. එතකොට ඔය කොච්චර කිව්වත් ආයතනවල අවස්ථාව දෙන්නේ නැහැ දරුවන් ඉන්න අම්මලාට. ඒක තමයි ඇත්ත කතාව. කොච්චර අපි කිව්වත් මේ එහෙම ප්‍රශ්න නැහැ, එහෙම කාන්තා පිරිමි ભેදයක් නැහැ කියන ඒ ඔක්කොම බොරු කතා. ඔබ අත්දැකීමෙන් කියන්නේ? අත්දැකීමෙන් කියන්නේ. මොකද මිඩල් මැනේජ්මන්ට් වෙනකන් අපිට සපෝට් එක ලැබෙනවා. නමුත් higher management ගියාට පස්සේ අපිව දුර්වල කෙනෙක් විදිහට දකින්නේ ළමයි ඉන්නකොට. එනවාට මගේ ආයතනයේ සේවය කරන අය ඉන්නවා branches ගණනාවකම. pregnant ladies ලා ගොඩක් ඉන්නවා. මම හැම වෙලෙම සපෝට් කරනවා. මොකද අපි සපෝට් කරන්නේ නැත්තම් කවුරුත් මේගොල්ලන්ට සපෝට් කරන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි ගොඩාක් දෙනෙක් මුස්ලිම් ලේඩිස්ලා ඉන්නවා. ගොඩාක් ඉන්නවා ඩිවෝස් වුණ අය. නමුත් කිසිම සපෝට් එකක් නැහැ හස්බන්ඩ්ගෙන්. කියන්නේ ෆයිනෑන්ෂල් සපෝට් එකවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අය තමයි වැඩිපුරම හොඳම ප්‍රොඩක්ට්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අය එතකොට මං හිතන්නේ අපි සපෝට් එක දෙන්නේ ගොඩක්ම ද අපි ප්ලැට්ෆෝම් එකක් හැදුවා. ළමයිට දැන් ප්‍රොඩක්ට්ස් හදනවා ඒක සෙල් කරගන්නත් බෑනේ. ඊට පස්සේ අපි වෙබ්සයිට් එකක් හදලා ප්ලැට්ෆෝම් එකක් හැදුවා. හරි ඔයගොල්ලෝ මේ through සෙල් කරගන්න. මොකද අපි බ්‍රෑන්ඩ් එක දෙනවා අපි IICA එකෙන් බ්‍රෑන්ඩ් එක දෙනවා. ඔයගොල්ලෝ හැබැයි ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක අපේ නමින් නෙමෙයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි එක හදාගන්න. හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් එළියට දාන්න. ක්වොලිටි වැඩක් කරන්න කියලා. අන්තික හැම වෙලෙම අපි ෆ්‍රී වර්ක්ෂොප්ස් දෙනවා, මොටිවේෂන් වර්ක්ෂොප්ස් දෙනවා. ඒ ඔස්සේ මම හිතන්නේ ගොඩාක් දෙනෙක් ඉන්න ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා අපිට. එදින බොහොම ස්තුතියි වෙනවා අද දවසේ හරි ටීවී ෆේස් ටු ෆේස් වැඩසටහන සහභාගී වුණාට වෛද්‍ය තිලිනී අවේපාල IICA ආයතනයේ වෙනුවෙන්. ඉතින් සමාජ මාධ්‍ය සෑහෙන විවේචන තිනවා, ඒවට සෑහෙන පිළිතුරු ලබා දුන්නා. දැන් මොනවද අනාගත බලාපොරොත්තු සහ ඉස්සරහට IICA ආයතනයේ මොන වගේ කාර්යභාරයක්ද තව සිද්ධ වෙන්නේ? ඔව් ලහිරු ගොඩක් දෙනෙක් ඇතරම ස්කෝලර්ෂිප්ස් නවත්තන්න තමයි ගොඩක් මම හිතන්නේ චෝදනා කරන්නේ. නමුත් කිසිම දෙයක ඒක නැවතෙන්නේ නැහැ. ඒක තවදුරටත් වැඩි වෙනවා. මම හිතාගෙන ඉන්නවා හැම ප්‍රෝග්‍රෑම් එකකටම ස්කෝලර්ෂිප් එකක් දෙන්න. ඒ වගේම තව යුනිවර්සිටීස් ගණනාවක් අපිට ජොයින් වෙන්න තියෙනවා. එතකොට තව ප්‍රෝග්‍රෑම්ස්, තව උපාධි, ඒ වගේ දේවල් ගණනාවක් ආයතනයත් එක්ක එකතු වෙයි. එතකොට ළමයිට ලොකු රේන්ජ් එකකින් ක්වොලිෆිකේෂන්ස් හදාගෙන කොන්ෆිඩන්ස් පිට ඔන්ටර්ප්‍රනර්ෂිප් පැත්තට යන්න තමයි ආයුර්වේද ඩෙවලොප් කරගෙන මම හිතන්නේ රටට ඩොලර්ස් ගේන්නනේ අපි මේ ට්‍රයි කරන්නේ. එතකොට මේ ආයුර්වේද කියන්නේ ඇත්තටම ප්‍රෙෂර් එකක්, නිදානයක්. එතකොට රටට ඩොලර්ස් ගේන්න පුළුවන් වැඩිපුරම ඔන්ටර්ප්‍රනර්ස්ලා හදන්නේ මේ ආයතනෙන් නම් මම හිතන්නේ ඒකට කොච්චර චෝදනා එළුණත් කමක් නැහැ. එන්ඩ් ඔෆ් ද ඩේ මට සැටිස්ෆැක්ෂන් එක තියෙනවා. Thank you.